දහම් පාසල. ගමේ සමාගම් ශාලාවේදීම කුඩා ළමුන්ට දහම් පාසලක් ආරම්භ කරන ලදුව ටික කලයක් පැවතිනි. අපේ පියාණන් වහන්සේ තවත් වැඩිහිටි දෙදෙනෙකු සමග කුඩා අපට නම් පොත, මගුල් ලකුණ, බුද්ධගච්ඡය, සකස් කඩය ආදී පොත් උගන්වූහ. ඊට පසුව ඉරු දිනයන්හි දම් සභා මණ්ඩපයක් පවත්වන ලදී. එයටද සහභාගී වූයේ අලුත් දේවල් උගෙනීමේ ආශාවෙනි. දේශනාවක් පැවැත්වීමත් දහම් කරුණු ගැන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් සිදුවිය. මතක තබා ගැනීමට සුදුසු වටිනා දහම් කරුණුත් ඉදිරිපත් වෙනි. එහිදී උගෙනගත් එක ගාථාවක් අදත් මතකය. හදය තරු කෝඨර කුටීරේ කෝද කුණ්ඩලී නජාතු බහිකා තබ්බෝ අපිතු තිතික්කා මන්තේන අවිපන්දත්තං උපනේ තබ්බෝති. හෘදේ වස්තුව නැමැති ගස්බෙනෙහි වෙසෙන ක්‍රෝධය නැමැති විෂඝෝර සර්පයා කිසිසේත් එළියට නොගත යුතුය. යම් හේකින් ඔහු අවදි වහොත් තිතීක්ෂා මන්ත්‍රයෙන් නොසැලෙනසේ නොනැගිටින තත්ත්වයට පැමිණවිය යුතුය යනු එහි තේරුමයි. පාලි අත්තනගලු විහාර වංශයේහි මේ ගාථාව ඇත. සිරිසඟබෝ කුමරුට නන්ද මහතෙරණුවන් දුන් අවවාදයකි. ඉවසීම මා බොහෝසේ අනුගමනය කළ ගුණයක් නිසා එවැනි දේශනා තදින් සිතේ රැඳී පවතී.